අහිතන්න කෙනෙක්ට පුළුවන්ද අවුරුදු 73කට ෆිල්ම්ස් 170 කරංග පාන්න කොලිවුඩ් මූවීස් වල අලුත් ටීසර් එකක් රිලීස් වෙලා තියෙනවා දැක්කද ඒක කොලිවුඩ් සිනමාවේ සුපර් ස්ටාර් කවුද කොලිවුඩ් සිනමාවේ සුපර් ස්ටාර් 10ක් නෑනේ එක්කෙනයි රජනිකාන්ත් දෙසැම්බර් 12 තමයි අපේ රජනිකාන්ත්ගේ බර්ත්ඩේ එක මම ඔයගෙ ප්‍රශ්නයක් අහන්න ඔබ දන්නවද රජනිකාන්ත්ගේ හොඳම යාළුවා කවුද කියලා ඔයාගේ ක්‍රෂ් ගොඩක් ඉන්නවද කොවි ඉන්ටර්නැෂනල් තමයි Hi Ruki. Hi hi. Ithin kohomada? Kohomada? Goda kalakin mokada wenne? Goda kalakin ithin oya matak una chuttak me patta awilla yanne kela hituwa. Mokada wenne me dawas wala? Me dawas wala na Nandisha campus eke ewara tikak iwara karala. Nikan geda pela hitiyone. Mukut baluwe wat nadda? Film ekakda? Oh. Film na man baluwe na attarama film baluwe na habai man trailer tikakoi teaser tiyu ina baluwa. ටීසර් කිව්වම මතකුනේ මම මේ දැන් බලබල හිටියේ. කොලිවුඩ් මූවීස් වල අලුත් ටීසර් එකක් රිලීස් වෙලා තියෙනවා. දැක්කද ඒක? කොලිවුඩ් මූවීස් වල. මොකක් ගැනද ඔය කියන්නේ? ආට ලේසි කරන්න. කොලිවුඩ් සිනමාවේ සුපර් ස්ටාර් කවුද? කොලිවුඩ් සිනමාවේ සුපර් ස්ටාර් 10ක් නෑනේ. එක්කෙනයි. රජනිකාන්ත්. ඔව්. කියන්නකෝ එහෙනම් බලන්න රජනිකාන්ත්ගේ අලුත්ම ටීසර් එකක් රිලීස් වෙනවා මේ ළඟදී. ඔයතරමට බෑ කියලාද? පුළුවන් නම් කිය. චන්ද්‍රමුඛී එකේ නමත් එක්කෙන ටීසර් එකක්. ඒ ෆිල්ම් එක වේට්ටයන් රාජනේ චන්ද්‍රමුඛී වේට්ටයන් හරිනේ? වේට්ටයන්. අද අපි රංගහලෙන් කතා කරමු වේට්ටයන් මූවී එකේ ටීසර් එක ගැන. මේ ටීසර් එකට රුකි මේ ඇත්තම හරිම විශේෂත්වයක් තියෙනවා. මේ ටීසර් එක රිලීස් වෙන්නේ හරිම විශේෂ දවසක. මොකක්ද කියලා කියන්නද? කියන්නකෝ බලන්න. මේ ටීසර් එක රිලීස් වෙන්නේ දෙසැම්බර් 12. අයගේ බර්ත්ඩේ එක දවසේ. හරියටම හරි. දෙසැම්බර් 12 තමයි අපේ රජනිකාන්ත්ගේ බර්ත්ඩේ එක. කීයක් විතර ඇද්ද වයස? එයාගේ වයස 70 ගානක්. මට මතක විදිහට හරියටම 73ක්. හරි. 73ක්. ඔව් 73ක් තමයි අයගේ වයස. ඔයා හිතන්න කෙනෙක්ට පුළුවන්ද අවුරුදු 73කට ෆිල්ම්ස් 170 කරංග පාන්න? ෆිල්ම්ස් 170. ඒකනේ යන්නේ ආ සුපර් ස්ටාර් කියන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. නැත්නම් සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න බෑනේ. කුමාරී මේ වේටන් මූවි එක මෙයාගේ 170 වෙනි මූවි එක. මේ වේටන් කියන නම හැදිලා තියෙන්නේ හරිම ඉන්ටරෙස්ටිං කතාවකින්. දන්නවද ඒක? චන්ද්‍රමුඛී එකේ. වාකිවා වගේ චන්ද්‍රමුඛී එකේ වේටන් රාජාගේ නම අරගෙන තමයි වේටන් කියන මූවි එක හදලා තියෙන්නේ. මේ වේටන් මූවි එක හැබැයි චන්ද්‍රමුඛී ටයිප් එකට නම් නෙමෙයි යන්නේ. ඒක වෙන හොරර් මූවී එකක්නේ. ඔව්. මේ වේටෙන් ඇවිල්ලා පොලිස් නිලධාරියෙක්ගේ කතාවක් ගැන තමයි යන්නේ. පොලිස් නිලධාරියෙක්. ආ රජිනී අන්තිමට කරපු ෆිල්ම් එක ජේල. එයා ඒක හිටියේ පොලිස් නිලධාරියෙක්ට. ඔව්. ඒක හිටියේ පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක් කරේ. ජේල එකත් මේ ඒක බණ්ඩරි බොක්ස් ඔෆිස් තියපු මූවී එකක්. ඔය බැලුවේ නැද්ද වේටෙන් රාජා ටීසර් එක? වේටෙන් රාජ මම බැලුවා ඒත් මම ඔයා කියන තරම් ලොකු ඉන්ටරෙස්ට් එකක් එකට දැක්කුවේ නෑ අර ඉන්ඩස්ට්‍රියේ වැඩත් එක්ක වේටෙන් රාජ ටීසර් එක මේ ඉන්දියාව මාර විදිහට කලඹු ටීසර් එකක් හා ඒ කියන්නේ මේ ඉන්දියාවේ මිනිස්සු මාරම කුතුහලයකින් ඒ කියන්නේ ඒකේ කියන්නේ ටීසර් එකේ මේ ටීසර් එකේ කියන්නේ මේ මොන වගේ එකක්ද මේ මූවි එක කියලා එක්ක හොරර් එකක්ද මාස් මූවි එකක්ද නැත්නම් ෆික්ෂනල් එකක්ද රියල් ලයිෆ්ද කියලා කියන්නේ නෑ ඒකේ ඉගෙන අදහසක් ගන්න බෑ ඒක මොන වගේ එකක් ගැනද කතා කරන්න කියලා. කොහොමහරි මම පොඩක් හොයලා බැලුවා ඒකේ මාර ඉන්ටරෙස්ටිං ඒකේ ටීසර් එක. මම හොයලා බැලුවාම මේ මම නිකන් කාස්ට් එක බැලුවා. කාස්ට් එකේ තියෙන හරි විශේෂ චරිත කිහිපයක්. මම ඔයගෙ ප්‍රශ්නයක් අහන්න. ඔබ දන්නවද රජනිකාන්ත්ගේ හොඳම යාළුවා කවුද කියලා? රජිනිගේ හොඳම යාළුවා මේ ඒ කියන්නේ මේ ෆිල්ම් සයිඩ් එකෙන්ද? ඔව් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ. තමිල්. නෑ. අමිතාබ් බච්චන් විතරක් නෙමෙයි සිනමාවනේ දැන් මේ කොලිවුඩ් මූවි එකක් තමයි මේ අපේ වේටන් කියන්නේ. ඔව්
Bollywood movies වල රඟපාන Bollywood සිනමාවට සම්බන්ධ Amitabh Bachchan ඉන්නවා. ඒ විතරක් නෙමෙයි Malayalam සිනමාවට සම්බන්ධ Fahadh Faasil ඉන්නවා. ඒ වගේම Telugu සිනමාවට සම්බන්ධ ඔයාගේ ක්‍රෂයෙකුත් ඉන්නවා. මගේ ඒ කවුද නේ? ඔයාගේ ක්‍රෂ් ගොඩක් ඉන්නවද? කොහේ ඉන්ටර්නැෂනල් තමයි. හරි. මම ආත කියන්නම් එයාගේ නම ඇවිල්ලා Ryan නෙන් පටන් ගන්න එක. කියන්නකොනේ. එයා ඇවිල්ලා Rana Daggubati. ඔහ්. එයාත් ඉන්නෝද කියන්නේ ඒකේ? Rana Daggubati, Fahadh Faasil, Amitabh Bachchan මේ විතර නෙවෙයි තව ගොඩක් ඉන්නවා මේ ප්‍රසිද්ධ චරිත. කුමාරි ඔය සෙට් එකත් එක්ක අපේ මේන් කැරක්ටර් එක කරන්නේ අපේ රජනිකාන්ත් තමයි. ආ. ඉතින් මම මේ ළඟදි ට්‍රේල් එකක් බැලුවා. ඒක රිලීස් වුණේ අපේ රජිනිගේ බර්ත්ඩේ දවසමයි. ඒ තමයි ලාල්සනම්. ලාල්සනම්. ඔව් ඒකත් රිලීස් වුණා. ඒක හැබැයි මුලින්ම ඒක 2022 තමයි ඩිරෙක්ට් කරලා තියෙන්නේ. ඒක ඩිරෙක්ට් කරලා තියෙන්නේ අපේ රජිනිගේ දුව. මේ කවුද අපේ? ආයිෂා රජිනි. ආයිෂා රජිනි ඩිරෙක්ට් කරාට ඒකේ හැබැයි රජිනි මේන් කැරක්ටර් එකක් නෙමෙයි. එයා ඉන්නේ හරි පොඩි කොටස් ටිකකට විතරයි ඉන්නේ. ඒ හිටියට ඒකත් ඒ ඉන්න කොටස් ටිකත් මාර ලස්සනයි. ඒ කියන්නේ ඒක පට්ටට ඇක්ට් කරනවා ඒ ටිකේ. ඒ කියන්නේ ඒක මොන වගේ මූවි එකක්ද? ඒකත් ටිකක් තියෙන්නේ අපේ තරුණ ඇක්ටර්ස්ලා දෙන්නෙක් තමයි ඉන්නේ. ඒක හැබැයි මම මෙහෙම කියනට වැඩිය ඔයාට ඒක ලේසි බැලුවනම්. ඒක දැන් රිලීස් වෙනවා ජනවාරි පොංගල් දවසේ. ජනවාරි 2024 ජනවාරි පොංගල් දවස් තමයි ඒක රිලීස් වෙන්නේ. ඒකත් හැබැයි පට්ට මූවි එකක්. මම හැබැයි තරකේ බැලුවා මේ තාම ඩේට් එකක් නම් දාලා තිබ්බේ නැහැ මේ වේටෙන් රිලීස් වෙන. ඒකනේ. එතකොට මේ මට කියන්න බැරි වුණා. අනික දැන් ඒක ඩිරෙක්ට් කරන්නේ අපේ රජිනිගේ දුව වගේම තමයි ඒකේ ප්‍රොඩියුස් කරන්නේ Lyca group එකේ. Lyca? ඔව්. වේටෙන් කරන්නේත් Lyca එකේ. Lyca එකෙන් ඒක ඩිරෙක්ට් කරන්නේ සහ මේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ ටීජේ ඥානවේල් කියලා එක්කෙනෙක්. ටීජේ ඥානවේල්. නෑ හොඳටම ඇති. අනිවාර්යෙන් එහෙනම් ওই ෆිල්ම් දෙකම හොඳටම තියෙනවා. Lyca එකෙන් ප්‍රොඩක්ට් කරනවා ප්‍රොඩක්ෂන් එකක් කරනවා කියන්නේ. එතකොට මේ ලාල්සලම් එකත් කරන්නේ Lyca එකෙන්ම ඒක ඩිරෙක්ට් කරන්නේ අපේ කවුද? ඓශ්වර්යා රජිනි. ඒ ටික තමයි ඉතින් මන් දන්නේ. පොඩක් වෙන එක බලන්න යන් අපි දෙන්න. යන් යන්. එහෙනම් අපි ඊළඟ පාර ඒක බලලා ඒක ගැන කතා කරමු. ඔව්. හැබැයි ඒකත් හොඳයි. ඒකත් ගැනත් කතා කරලා අපි දෙන්න. හිතනවා බොක්ස් ඔෆිස් වාර්තා තියයි කියලා මේක ජේලක වගේම. ඔව්. ජේලක වගේම තියයි. මොකද රජිනි ගොඩක් ටැලන්ටඩ් කෙනෙක්. ඒක අපි හැමෝම දන්නවා. එයාගේ කියන්නේ වයස කොහොම වුණත් එයා තාම කොල්ලගේ චරිත රඟපානවා. බලමු. එහෙනම් ඉතින් අපි ඒක බලලාම ඊළඟ පාර කතා කරමු. ඔව්. එහෙම කරමුනේ.